දිවිනට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග ජලිත ඩෙංගු අවදානම ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. වසරේ මෙදක්වා කාලය තුළ දිවිනින් ඩෙංගු රෝගීන් 24,333ක් වාර්තා වී ඇති අතර ඉන් 9 දෙනෙකු මිය ගොස් තිබෙනවා. එම ඩෙංගු රෝගීන්ගෙන් 135ක් බස්නාහිර පළාතෙන් වාර්තා වන බවත් කොළඹ, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇති බවත් ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළා. ඊට අමතරව මහනුවර, යාපනය සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලින්ද රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් තිබෙනවා. මේ හේතුවෙන් අද සිට ඩෙංගු මර්ධන සතියක් ප්‍රකාශයට පත් කර දිස්ත්‍රික්ක 17ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 71ක විශේෂ පරීක්ෂා කිරීමේ කටයුතු ආරම්භ කිරීමට ජාතික ඩෙංගු මර්ධන ඒකකය කටයුතු කර තිබෙනවා. පාසල් පරීක්ෂාව, ඉදිකිරීම් පරීක්ෂා, පෞද්ගලික ආයතන, රජයේ ආයතන, ආගමික සිද්ධස්ථාන, පොදු ස්ථාන වගේ හැම තැනක්ම පරීක්ෂා කර මදුරුවන් බෝ වෙන තැන් හඳුනා ගැනීම, ඒවා විනාශ කිරීම සහ ඒ වගේම ඒ ස්ථානවල අයිතිකරුවන්ට එහෙම නැත්නම් නිවැසියන්ට මදුරුවන් බෝ වීම වළක්වා ගැනීම සඳහා දැනුම ලබා දීම යන කටයුතු සිදු කරනවා. අවදානම වැඩි ස්ථානවල සහ රෝගීන් වැඩියෙන් වාර්තා වන ස්ථානවල නිසි පරිදි දුමායනය කිරීමෙන්, මදුරුවන් ගහණය අඩු කිරීමෙන්, පාලනය කිරීමෙන් ඩෙංගු රෝගයේ දිවසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වීම පාලනය කිරීමට අපි කටයුතු කරනවා. මුලින්ම කරන්නේ ඔවුන් දැනුවත් කිරීම සහ ඔවුන්ට උදව් කිරීම. යම්කිසි කෙනෙක් දිගින් දිගටම මේ වැරද්ද සිද්ධ කරනවා නම් අපිට සිදු වෙනවා නීතිමය ක්‍රියාමාර්ග ගන්න. ඒ වගේම ඉදිරියේදී දිගින් දිගටම නොසලකා හරින ස්ථාන අපිට හමු වුණොත් අපි ඒ වගේ ස්ථානවලට විරුද්ධව සහ ඒ නිවැසියන්ට සහ අයිතිකරුවන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා.